टेस्ट किचन यूट्यूब चानल हेमदेना साधन पीलिगा ई थिंक अद मैं तेवल लेसी गिदर दिम हदागन बनी रेसीपी एतर मेक गुड़ा क्रसाई आवश्यक द्रव्य प्रमाण सीरमें पल डिस्क्रिप्शन बॉक्स गाड़न पुलवा वीडियो बलम अदापि हदागन बनी हदागन को මම මුලින්ම කරන්නේ යීස්ට් ටික ඇක්ටිව් කරගන්න එක. ඒකට මම මේ වගේ මද රස්නේ උණු වතුර සාමාන්‍යයෙන් මිලිලීටර් 150ක් වගේ අරගෙන ඒකට සීනි තේ හැඳි 3ක් එකතු කරගන්නම්. මෙතනදී මම මද රස්නේ උණු වතුර ගත්තේ. ඒ කියන්නේ අපිට ඇඟිල්ල දාන්න පුළුවන් තරමේ. ඊට පස්සේ ඒකට මම යීස්ට් ග්‍රෑම් 12ක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ යීස්ට් ටිකයි සීනි ටිකයි මේ මද රස්නේ උණු වතුර වල හොඳින් දිය වෙනකම් මම මේක දිය කරගන්නවා. ඊට පස්සේ මේක පියනකින් වහලා විනාඩි 10ක් විතර තියෙනවා. මේ ඕගලන්ට පේන්නන්නේ විනාඩි 10කට විතර පස්සේ දැන් ඕගලන්ට පේනවා ඇති මේක හොඳට ඇක්ටිව් වෙලා තියෙනවා ඉතින් මේක විනාඩි 6ක් 10ක් වගේ අතර කාලයක් ඇද්දි ඇක්ටිව් වෙනවා කල්පනාවෙන් ඉන්නේ ඒ හින්දා ඊට පස්සේ මම ලොකු භාජනයක් අරගෙන ඒකට කිරි මිලිලීටර 100ක් එකතු කරගන්නවා මම මෙතනදී මේ කෝප්පෙන් මැල්ලලා මං 100ක් දල වශයෙන් එකතු කරගත්ත කිරි මිලිලීටර 100ට අපි අර ඇක්ටිව් කරගත්ත යීස්ට් එක එකතු කරගන්න ඕනි දැන් ඕගොල්ලෝ මේ කිරි එකටම මේ යීස්ට් එකත් එකතු කරගන්න ඊට පස්සේ මම අමතරව සීනි එකතු කරගන්නවා සීනි ග්‍රෑම් 80ක් තමයි මම මෙතන දෙක එකතු කරගන්නේ මේ සීනි ටිකත් මම මේ කිරි යීස්ට් මිශ්‍රණයටම එකතු කරගන්නවා ඊට පස්සේ මම මෙතන මුද්දර පළම් අරගෙන තියෙනවා ඒ ටිකත් මම මේකට එකතු කරගන්නවා ඊට පස්සේ මේ සීනි ටික හොඳින් දිය වෙනකන් මම මේ කිරි මිශ්‍රණය හොඳට කලවම් කරගන්නවා ඕගොල්ලෝ සීනි ටික දිය වෙනකන් මේක කලවම් කරගන්න ඕනි නැත්නම් මේකේ අපිට මේ බනිස් එක හදාගත්තාම ඇතුලේ සීනි කැට රැඳෙන්න පුළුවන් ඒ හින්දා සීනි ටික හොඳින් මුලින් දිය කරගෙන ඉන්න ඊට පස්සේ මම මෙතන පාම් පිටි ග්‍රෑම් 750ක් අරගෙන තියෙනවා මම මේ පාම් පිටි ග්‍රෑම් 750ම මේ වෙලාවේදී එකතු කර ගන්නවා දැන් ඔයගොල්ලෝ මේක අනාගනිද්දි මේ වගේ තද ඩෝ එකක් එන්නේ. ඒ කියන්නේ ගොඩක් සොෆ්ට් මෘදු ඩෝ එකක් නෙමෙයි එන්නේ ගොඩක් තද ඩෝ එකක් එන්නේ. මේ තද ඩෝ එක ආවට පස්සේ මම පොල්තෙල් මිලිලීටර 85ක් අරගෙන තිනවා. ඒක මම එකපාර එකතු කරගන්නේ නැහැ. මම මුලින් පොල්තෙල් මිලිලීටර 85ෙන් භාගයක්. ඒ කියන්නේ මිලිලීටර 40ක් 45ක් වගේ ප්‍රමාණයක් මුලින් එකතු කරගන්නවා. ඒ එකතු කරගෙන තමයි දැන් මම මේ කලවම් කරන්නේ. මේ විදිහට කලවම් කරද්දී මේ ඩෝ එක ගොඩක් තද ඩෝ එකක්. ඒක ටික ටික මෘදු වෙනවා. ඒ අතර වාරේ අර දැන් දාගත්ත තෙල් ටික හොඳට ඩෝ එකත් එක්ක මිශ්‍ර වුණාට පස්සේ මම ඉතුරු කරගත්ත තෙල් ටිකත් මේකට එකතු කරගන්නවා. ඒ කියන්නේ මම දැන් මිලිලීටර 85ම තෙල් මිලිලීටර 85ම මේකට එකතු කරගෙන ඉවරයි. දැන් මම මේක වර්කින් ටොප් එක උඩට අරගෙන මේක හොඳට ටිකක් වෙලා නීඩ් කරගන්නවා. මේක ගොඩාක් වෙලා දැම්ම නීඩ් කරන්නේ නැහැ. අපි ඉස්සරහට විනාඩි 15ක් විතර නීඩ් කරනවා. දැනට මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ මේ එකතු කරගත්ත තෙල් ටික මේ ඩෝ එකට හොඳට ඇබ්සෝබ් වෙන එක මේ ඩෝ එකත් එක්ක හොඳට උරා ගන්න විදිහට මේක හොඳට ඔයගොල්ලෝ නීඩ් කරගන්න ඕනි මෙන්න මේ විදිහට. ඒ විදිහට තෙල් ටික ඔක්කොම මේ ඩෝ එකට හොඳට උරා ගන්නකම් මේක විනාඩි 5ක් විතර නීඩ් කරගත්තට පස්සේ ඕගොල්ලෝ ආපහු අපි අර කලින් ඩෝ එක අනාගත්ත භාජනයටම මේක එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට එකතු කරගන්න වතුර. මම මෙතනදී නම් සාමාන්‍ය ඇල් වතුර තමයි පාවිච්චි කරන්නේ. ඕගොල්ලන්ට කැමති නම් ලා රස්නේ උණු වතුර ගන්න පුළුවන්. ගොඩක් තද රස්නේ නම් ගන්න යන්න එපා. අනික අතත් පිච්චෙයි. ඒ හින්දා මම නම් සාමාන්‍ය ඇල් වතුර පාවිච්චි කරේ. ඇල් වතුර උනත් ඕගොල්ලෝ අර ගොඩක් සීතල පැත්තට බර නම් ඇල් වතුර ගන්න එපා. ටිකක් ලා රස්නේ උණු වතුර එනම් ගන්න. මොකද නැත්තම් මේක පිපෙන එක පරක්කු වෙනවා. ඒ වතුර ටික එකතු කරගත්තාට පස්සේ ඕගොල්ලෝ මේ වගේ ඩෝ එක ටිකක් ඇලෙන මට්ටම තමයි තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට පේනද මගේ අතේ පිටි ටික ඇලිලා තියෙනවා. අන්න ඒ මට්ටමට තමයි ඩෝ එක වතුර එකතු කරගත්තාට පස්සේ හදා ගන්න ඕනි. ඊට පස්සේ ඕගොල්ලෝ මේ විදිහට වර්කින් ටොප් එක උඩින් තියාගෙන මේක නීඩ් කරන්න ඕනි හොඳට විනාඩි 15ක් විතර. ඒම විනාඩි 15ක් විතර නීඩ් කරද්දි මේකේ ඇරෙන ගතිය ගිහිල්ලා දැන් මේ වගේ හොඳ සොෆ්ට් ඩෝ එකක් එනවා. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේ ඩෝ එක මගේ අතේ ඇලෙන්නේ නැහැ. දැන් මම මේක විනාඩි 10ක් විතර නීඩ් කරගත්තා. දැන් මම සම්පූර්ණ විනාඩි 15ක් විතර නීඩ් කරාට පස්සේ තමයි දැන් මේ පෙන්වන්නේ ඔයගොල්ලන්ට. දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ විනාඩි 15ක් නීඩ් කරගත්තාට පස්සේ මම මේ විදිහට විනාඩි 15ක් නීඩ් කරගෙන ඒ ඩෝ එක සම්පූර්ණයෙන්ම ලොකු බෝලයක් විදිහට හදාගෙන මම මේක තියාගන්න භාජනයට මුලින් පොල් තෙල් ටිකක් ගාලා මේ ඩෝ එක තියාගන්න. ඊට පස්සේ ඩෝ එක උඩ වේලෙන එක වළක්වන්න මම උඩිනුත් තෙල් ටිකක් තමයි දැන් මේ ගන්න. ඒ කියන්නේ ඩෝ එකේ උඩින් තෙල් චුට්ටක් ගෑවා. ඊට පස්සේ මම මේක ලන්සීට් එකකින් වහලා හොඳින් පිපෙනකන් තියනවා. ඒ කියන්නේ මේක ඩබල් සයිස් වෙනකන් පිපෙන්න තියනවා. මට නම් මේක පිපෙන්න පැය දෙකක් විතර ගියා. මොකද අද ටිකක් වැස්ස දවසක් ඉඳලා හීතල ගතියක් තියෙනවා. රස්නේ පැත්තක ඉන්නවනම් ටග් ගාලා පිපෙන්න පුළුවන්. එච්චර වෙලාවක් යන්නේ නැහැ ඔයගොල්ලන්ට. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති
දෙහිකට විතර පස්සේ මගේ ඩෝ එක ඩබල් සයිස් වෙන පිපිලා තියෙන දැන් මම මේක අතින් තද කරලා ඇතුලේ තියෙන වාතය ටික ඉවත් කර ගන්නවා මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ උණුසුම් පැත්තක ඉන්නවනම් ඔයගොල්ලන්ට මේක පිපෙන්න පැය දෙකක් යන්නේ නැහැ පැයක් විතර යද්දි හොඳට පිපෙනවා මට අද ටිකක් වැස්ස දවසක් ඉඳලා සීතල හින්දා තමයි පැය දෙකක් විතර ගියේ පිපෙන්න නැත්තම් මෙහෙට වුණත් පැයකින් පැය එකයි කාලකින් වගේ මේක හොඳට පිපෙනවා දැන් මම මේක අපොසරයක් වර්කින් ටොප් එක උඩට අරගෙන විනාඩි 5ක් විතර හොඳට නීට් කරලා සමාන කොටස් වලට මේක වෙන් කර ගන්නවා ඉතින් මේ බෝල වෙන් කර ගනිද්දී ඔයගොල්ලන්ට කැමති ප්‍රමාණ වලට වෙන් කර ගන්න මම මේ වගේ සාමාන්‍ය පොඩි පොඩිමත් නෙමෙයි ඉතින් සාමාන්‍ය ප්‍රමාණයේ බෝල වලට एक सामान बोल वोल्ट मम मे लुक डो एक कड़ागे वेंकर दोलंट कमती दिखा वोलंट कमती सैज के बोल वोल्ट मे दी कड़ागे कमती हड़े हदागन पुलवा दैम मेती है अभी हदागत बनी स्टिक दैम मम मेटिक तवत विनाडी दहायक सर्वियट टेकिंग बहला तीयनवा दैम वोलंट मे पेन विनाडी दहायक सर्वियट टेकिंग बेहुआट पास पिपुन बनी स्टिक दैंगोलंट पेन वैती अभी वाहन वैडिये टीका लोक साइज से बनी पिपीला तीन दैंगोलंट मेक बेकर पुलवांगोलो बेकर बेकिंग ट्रे कट बटर हरी तेल हरी टीका गागन कलवगा लेसी ममन गाने पोल तेल मम्मे पोल तेल टीका गाली वरला अभी हदागत बनी स्टिक मेकिन तीयागन इट पास मेक एग् वोश कर गोनी मत एग् वोश करना के वीडियो इकान बेरीवना एक एग् वोश कर दाने मैं कलीम बनी रेसीपी तीन बलागन पुलवा දැන්වලා මේක සෙල්සියස් අංශක 180ට ප්‍රී හීට් කරගත්ත අවන් එකේ විනාඩි 20ක් බේක් කර ගන්න ඕනි. මේ තියෙන මේ විදිහට බේක් කරගත්ත බනිස් ටික දැන් ඕගොල්ලෝ මේකත් විනාඩි 10ක් 20ක් විතර හොඳට සර්වියට් එකකින් වහලා තියන්න. එතකොට තමයි මේ බනිස් එක ගොඩක් සොෆ්ට් වෙන්නේ. මම නම් විනාඩි 15ක් විතර වහලා තිබ්බා. දැන් ඕගොල්ලන්ට මම මේ බනිස් එකක් අරගෙන පෙන්නන්නම් මේකේ සොෆ්ට් ගතිය. ඉතින් අන්තිමට අපි හදාගත්ත බනිස් වල මෙහෙම තමයි පෙනුම තියෙන්නේ. ඕගලන්ට පේනද මේක ගොඩක්ම සොෆ්ට් එකට තියෙන. මම මේක කඩලත් පෙන්වන්නම්. දැන් ඕගලන්ට පේනවා ඇති මේ බනිස් එක ලස්සනට කැඩෙනවා. ඒ වගේම තමයි මේක ගොඩක්ම රසයි. ඕගලන්ට තේ වේලාවට ගන්න නම් මේක නියමයි. ඉතින් ඕගලන් කැමති නම් මේකට මැදට ඉතින් ජෑම් වගේ දෙයක් ගා ගන්න පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ. අපි මේකට පිටි මෝලි අනාගනිදී සීනි දාපු හින්දා පැණි රස තියෙනවා. කැමති නම් ඉතින් අර වගේ දෙයක් එකතු කර ගන්නත් පුළුවන්. ඔයාලා දේ දැක්කේ ඕගොල්ලන්ට ගෙදරදී හදාගන්න පුළුවන් ගොඩක්ම ලේසියෙන් හදාගන්න පුළුවන් බනිස් එකක්. ඉතින් ඕගොල්ලෝ දකින්නද වීඩියෝ එකේ විදියට ගොඩක් ලේසි අපිට මේක හදාගන්න ගොඩක් වියදමක් යන්නේත් නැහැ. ඉතින් තේ වේලාවට වගේ ගන්න නම් මේක ගොඩක් හොඳයි. එහෙම නැත්නම් ඕගොල්ලන්ට කැමති ලාග මේක කන්න ගන්න පුළුවන්. ඒක ඕගොල්ලන් කැමැත්ත මත ඉතින් ඕගොල්ලෝ කරගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඉතින් මම මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. ඔයාගේ අදහස් ටික කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. तरह दस मे वगे रसोत कैम करें टेस्टी किचन यूट्यूब चैनल वाला हमें मम्मा इक मिनट में इनाम इतका पारिश्रमी